විශේෂයෙන්ම අද අධිකරණය විසින් සිරිසේන ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැවිය සම්බන්ධ නිකුත් කළ ගැසට්පත්ය සම්බන්ධව අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලැබුවා. ඒ අනුව දැනට නැවත වතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී දුවර අහිමි වූ මන්ත්‍රීවරුන්ට නැවත වතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී දුවර හිමි වුණා. නියෝජ්‍ය අමාත්‍යවරුන්ට නියෝජ්‍ය අමාත්‍යකම් හිමි වුණා. ඒ අනුව කථානායකවරයා තමන්ගේ බලතල පාවිච්චි කරලා හෙට උදෑසන 8:30ට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් කැඳවන්න තීන්දුවක් කරන් තිබෙනවා. මේක සාමාන්‍ය උසාවි නියෝගයක්. මේක නියෝගයක් නෙවෙයි, උසාවියේ විසින් සිදු කරන සාමාන්‍ය ක්‍රියාවලියක්. සාමාන්‍යයෙන් ගෙදරක ගෙවල් දෙක වැටක සම්බන්ධ ගැටලුවක් තිබුණත් ඒ වැට කඩන්න දෙපාද කියලා තීන්දුවක් ඇහුවට පස්සේ මේ දීපු තීන්දුව තමයි වැට ඔහොම තීන් දෙන්න දවස් දෙකකින් තීන්දුවක් දෙන්නම් වගේ තීන්දුවක් මේ දීලා තියෙන්නේ. වැට කඩන්න එපා කියලත් නැහැ, වැට කඩන් මේ කඩලා ඉවත් කරන්න කියලත් නැහැ. ඒ කියන්නේ මේක සාමාන්‍ය නියෝගයක් නෙමෙයි, මේක තීන්දුවක්. එතකොට මේක නියෝගයක් නිකුත් කළා නැහැ. නියෝගය නිකුත් වෙන්නේ 4 දෙසැම්බර් මාසේ 4 5 6 දවස්වල මේ පෙස් විභාගයේ තියෙන සම්බන්ධව විතරයි මේ තීන්දුව නිකුත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් කියන්න පුළුවන් වැට කඩන්නෙත් නැතුව වැට ওই විදිහටම තියෙන් දෙන්න. මේ ඉල්ලීම විතරයි මෙතන තියෙන්නේ. එහෙම නැතුව පාර්ලිමේන්තුව ගැසට් එක අයින් කරා කියලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්පූර්ණ නවත්තලා නැහැ. ඒ කියන්නේ මේ තීන්දුව අවසාන තීන්දුව වෙන්න පුළුවන්, අධිකරණයේ තීන්දුව වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලතල තියෙයි කියන ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඊළඟ නඩු තීන්දුවේදී නිකුත් වෙන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය නඩු තීන්දුවේ ස්වභාවය. මේකෙන් එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කීපයක කිසිම දේශපාලන හවුහරණක් නැති පිදුරු ගහකවත් එල්ලෙන්න දරුව ඇටි පිරිසකට පොඩි චූන්‍යයක් ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම කියන්නට ඕනේ තාමත් ජනාධිපතිවරයාට බලතල තිබෙනවා. අද රාත්‍රියේ වුණනම් අද රාත්‍රියේ නැවත වතාවක් පාර්ලිමේන්තුව මාසයකට දෙකකට කල්තබන්න. එසේ කල්තබීමේ බලයත් පාර්ලිමේන්තුවෙන් ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට දීලා තිබෙනවා. ඒ වගේම සිවිසෙන ජනාධිපතිවරයාට බලය තිබෙනවා මේ පාර්ලිමේන්තු ඡන්දයක් පැවැත්වීමට අවශ්‍යද නැද්ද කියලා ජනමත විචාරණයකට යන්න. JR මාත්‍ය කලා වගේ ලාම්පු කලගිරි සෙල්ලමකට යන්න. එහෙම කරලත් ඡන්දයකට යෑමේ අවකාශය තිබෙනවා. මම හිතන්නේ මේ වෙලාවට කරන්න ඕන එකම දේ තමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නත්, ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කරන්නත් අනිවාර්යයෙන්ම මැතිවරණයකට යන්න ඕන. මැතිවරණයකින් ලබා දෙන තීන්දුවකට තමයි මේ තීන්දුව වෙනස් කරන්න පුළුවන්. ඒ කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂ වේවා, ජනතා විමුක්ති පෙරමුණ වේවා, මේ සිද්ධ කරන ක්‍රියාවලියට මේ රට පුරා ගෙන යන දැවැන්ත අරගලකාරී ක්‍රියාවලියේ නිසි පිළිතුරු අනාගතයේදී හම්බ වෙයි කියන එක විතරක් අපි මේ අවස්ථාවේදී කියන්න ඕන. අද අධිකරණයේ විසින් ලබා දුන්නු තීන්දුව ශ්‍රී ලංකාවේ අධිකරණයක සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාපටිපාටිය තමයි සිදුවන්නේ. නඩුවක් අහන්න ගද්දී, නඩුවක් ඉදිරියට ගෙන යාමේදී ඒ නඩුවට සම්බන්ධ කාරණා සම්බන්ධ අත්පුරාණන් නියෝගයක් නිකුත් කරනවා. විශේෂයෙන් ගත්තහම දැන් අපි සාමාන්‍යයෙන් පුද්ගලයෙක්ගේ රාජකාරී රාජ්‍ය සේවකයෙක්ගේ රාජකාරිය මාරු කිරීමක් සම්බන්ධයෙන් නඩු විභාගයකට ගියපුවාම ඒ මාරු කිරීම නවත්වලා තමයි නඩුව විභාගයට ගන්න. ඉන්පසු තමයි තීන්දුව නිකුත් කරන්නේ. ඒක හරියට වැරදිද කියන එක. ඒත් ඒ සාමාන්‍ය ක්‍රමවේදයෙන් තමයි මේ සිද්ධ වුනේ. නැතිවරණය පැවැත්වීම, ඒ ක්‍රියා ඉදිරි ක්‍රියාවලිය අත්හිටවමින් නඩු තීන්දුවක් තාවකාලිකව අත්හිටවමින් නඩු අතුරු තහනම් නියෝගයක් ලබා දීලා ඒ නඩුව විමසලා තමයි තීන්දුව ලබා දෙන්නේ. ඒ නිසා මේක කිසිසේත්ම අවසන් තීන්දුවක් නෙවෙයි, මේක නඩුවක් ආරම්භ වන සාමාන්‍ය ක්‍රමවේදයක්. එක්සත් ජාතික පක්ෂයේ තුනේ එක්සත් ජාතික පක්ෂයේ වැලේ වැල් නැතුව හිටියා. මොකද මේ පාර්ලිමේන්තු මැතිවරණයට ගියොත් බැඳුම් කර මගදී සම්පූර්ණ වාර්තාව එළියට එනවා. ඒ වාර්තාව එළියට එද්දී සියලු මන්ත්‍රීවරුන්ගේ නම්, ඇලෝසියස්ගේ මුදල් ගත්ත මන්ත්‍රීවරුන්ගේ නම් එළදරව් වෙනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ පෞද්ගලික පළාත් පාලන මැතිවරණයට එළිය පල්ලෙහාට වැටෙන මට්ටමක් තමයි මේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සිද්ධ වෙන්න තියෙන්නේ. ඒ වගේම පක්ෂ නායකත්වයේ සංගීත පුටු තරගයක් වගේ පක්ෂ නායකත්වයේ තරගය ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සියල්ල විසින් මේ එල්ලෙන්ට පිදුරු ගහක් ඔය හිටපු එක්සත් ජාතික පක්ෂය සාමාන්‍ය ක්‍රමවේදයක් මගින් අනුගමනය කරලා අතුරු තහනම් නියෝගයක් මත එල්ලලා දැන් තාවකාලික චූන් එකක් ගන්නවා. ඉතින් ඒ නිසා අපි ඉතාම සානුකම්පිතව උන් දෙස බලාගෙන ඉන්නවා මේ පොඩි ළමයින්ගේ හැසිරීම.